प्रदेश जनता තමාට හිටි හැටියේ මුහුණ පෑමට සිදුව ඇති කටුක අත්දැකීම පිළිබඳවයි. දෙල නගරයේ සහ අවට එක්රැස් වන වැසි ජලය වැසි ජල අපවහන කාණු පද්ධතිය ඔස්සේ නගරාසන්නයේ පිහිටි තෙලඹු ගහ කුඹුර නමින් හැඳින්වෙන පුරන්ව ගිය මෙම කුඹුරු යායට ගලා ආ අතර එම ජලය කුඹුරු යාය වටා ඉදිකර තිබූ ඇල මාර්ගයක් ඔස්සේ නගරය හරහා ගලා යන කළු ඇල දක්වා රැගෙන යෑම කාලාන්තරයක් මුළුල්ලේ සිදු වුවා. එම ඇල මාර්ගය වසර 50කට අධික ඉතිහාසයකට උරුමකම් කියන බවට 1967 වසරේ නිකුත් කරනු ලැබූ ඉඩම් ඔප්පුද සාක්ෂි දරනවා. එමෙන්ම ප්‍රදේශයේ වැසි ජලය ක්‍රමවත්ව අපහානිය කිරීමේ අවශ්‍යතාව 2014 වසර දක්වාම මෙම ඇල හරහා ඉටු වුණේ කිසිදු බාධාවකින් තොරවයි. එහෙත් ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද කර්මාන්ත ශාලාවක් මගින් ඊට යාබදව පිහිටි තෙලඹු ගහ කුඹුරේ කොටසක් ගොඩ කිරීමට ලක් කර තිබුණේ ඇල මාර්ගයේ කොටසක්ද වසා දමමින්. 2011 වසරේ සහ 2014 වසරේ Google මගින් ලබාගත් ඡායාරූප මගින් එම ගොඩ කිරීම මනාව තහවුරු වෙනවා. එලෙස ඇල මාර්ගයේ වසා දැමීමත් සමග සුළු වැසි තත්වයකදී පවා ප්‍රදේශය ජලයෙන් යටවීමේ තත්වයක් උදා වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ තියෙන අපේ උපම්බිම මේවා මේ කොහෙවත් වෙන කම්පැනිස් වලින් ඇවිල්ලා ඉවරලා ඒවා ගොඩ කරගෙන මේ ඔක්කොටම අන්තිමට වෙලා තියෙන අපේ ඉඩම් ඔක්කොම යට වෙන එක. ඉතින් මේ විදිහට ගියොත් අපිට ඉන්න තැනක් නැහැ. අපි දැන් අවුරුදු 5ක කාලයක් තිස්සේ ඉඳලා පොඩි වැස්සක් ඇස්සත් වතුර පිරෙනවා. අපිට ඉන්න බෑ මේ දනිස්සීතර වතුර පිරෙනවා. මේ ගෙවල් යට වෙනවා. අපි ඉතින් හැමදාම ගම් වතුර දැම්මම අපිට මෙහෙ ඉන්න බෑ. ළමයි එක ඉන්න බෑනේ සත්තු වෙනවා. ලෙඩ හැදෙනවා ළමයින්ට. ඒ හින්දා අපි හැමදාම ලෙඩ රැඳු ඔක්කොම අරගෙන යනවා ළමයින්ට ඒතර ඉස්කෝල පාඩු වෙනවා. දැන් මේ ඇල වේලි ඔක්කොම වහලා වහල වීරල ගොඩ කරන්නේ ඒගොල්ලන්ට ඕන නැහැ හැටියට. වතුරක් ආව ගමන් අපි ඉතින් විනාශයි. අපිත් ඉතින් යන්න ඕන කොයි හරි අනාථය වගේ. මොකද්ද මේ අපිට වෙලා තියෙන කර්මය? එමෙන්ම අදාළ සමාගම විසින් ඇල මාර්ගයේ වසා දැමීමත් සමග ජලය බැස නොයෑම හේතුවෙන් ප්‍රදේශය තුල ඩෙංගු උවදුර ව්‍යාප්ත වීමේ අවදානමක්ද උද්ගත වී තිබෙනවා. ජනතාව මේ ආකාරයෙන් පීඩාවට පත් කරන මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියාත්මක වූයේ කෙසේද? මේ පිළිබඳව හෙට දිනේ විමසා බැලීමට අද දිනන උකුස්සා සූදානම්.